हेलो फ्रेंड्स, वेलकम बैक टू द चैनल। वाला मंगे धन्यता मम विश्व पेरादी मेडिकल फैकल्टी के सेकंड इयर सेकंड सेमेस्टर के इगन करने मंगद वीडियो का करने हेतु ओगट्टी गोडा किल्लला तिब्बा कोहोमद मम एलेवल वलट वैड करे कियन एक गन वीडियो का किल्लला तिब्बा ओगट्टी इतिन एक एक वीडियो किन करन अमारु एकक निसा मे मम हितुवा अद दवसे मे वीडियो किन මම කොහොමද බයෝ කොට දාවැත්තේ කියන එක ගැන පොඩි ටිප්ස් කිහිපයක් දෙන්න. මම කලනුත් කියන වගේ මේ ක්‍රම මට ගැළපෙන විදියට මම හදාගත්තේ ඒ නිසා ඔකට්ටියට ගැළපෙන විදියට හදාගන්න දැනගන්න ඕන. හරියටම මේ ක්‍රමම හරියනවා කියලා කියන්න අමාරුයි. මම එලෙවල් එකට 2019 ෆස්ට් ඇයිකෙන්ම මට මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වෙන්න පුළුවන් වුණා. මට ෆස්ට් ඇයිකෙන් ආවේ A2යි B1යි. B1 තියෙන ෆිසික්ස් වලට. ඉතින් මේ बायोलॉजी एंड केमिस्ट्री ए देख गुडक मे गुडक मैं प्रयोजन मे फर्स्ट के मेडिकल फैकल्टी सिलेक्ट इन संगीतना ये देख सा अणुकट असुट अणुकट किट अति गल मगे पार एम सी क्यू मैं पान अट्लीस्ट अटाक तिब्बा ऐसे तवला तिब्बने मैं गेस करपू मैं प्राक्टिस कर लगे तमें आवे इतनी अभी हम वीडियो कट टिप्स पाक दिना गेलपेन विद्यारे हदागन तमंग क्रम हदागन बायो स्टडी कॉल हरी मत क्लास हरी थीयरी पंथन इतकोट मम ते विद्यट बायो क्लास बायो क्लास गया बस मम्मी स्कूल गया बुलवांग तर हरी इतकोट मगे बायोलॉजी वर्कआउट प्लान के ප්‍රධානම කොටසක් ඇයි මින් මේ පන්ති කාමරවල සහ මේ ටියුෂන් ක්ලාසස් වලදී බයෝ කව කරන්න මම යොදාගෙන තිබ්බා. ඉතින් ඒ වෙලාවේදී මම කොහොමද වැඩ කරේ? දැන් ගොඩක් අය මම දකින දෙයක් තමයි ඒ කාලේදී මේ පන්ති ඇවිල්ලා සමහරු නිදා ගන්නවා. මේ සමහරු නිින්ද යනවා, හරියට හංගින්නේ නැහැ, විකාර කරනවා එහෙම. ඉතින් මම සාමාන්‍යයෙන් එහෙම කරේ නැහැ. මම මට සමල්ලාට ওই නිදිමත එහෙමෙන් ආවේ දවසලත් ගොඩක් වෙලාවට ඒ නිදිමත මැනේජ් කරගෙන කොහොම හරි මගේ පොඩි ටාගට් එකක් තිබ්බා. ඒ දැන් ටීචර් හොසර් කියලා දෙන පොයින්ට්ස් වල එහෙම නැත්නම් අපි කියන්නේ ඒ පාඩමට අදාළ අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕන තියරි පාර්ට්ස් මම හැමම ඒ ක්ලාස් එක වෙලාවෙදිම අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන මේ තේරුම් අරගත්තා. එතකොට ඒ පාඩම ඒ පාඩමේ තියෙන මේ අපිට තනියෙන් තේරුම් ගන්න අමාරු දේවල් සමහරලාට ප්‍රශ්නයක් අහලා වේවා වෙන කෙනෙක් අහන එකට උත්තර දෙනවා හන් ඉඳලා හරි කොමාරි මම මේ කන්සෙප්ට් හරියටම තේරුම් අරගෙන තමයි ඊතර ගියේ පාඩම් කරන්න. ඉතින් ඒ වෙලාවේදී ඉතින් ඔකටිටත් මම කියන්නේ ඩිවිෂන් ක්ලාස් වේවා ඉස්කෝලේ වේවා ඒ වෙලාවේ ඒ තමන්ට පාඩම කරන වෙලාව අතරතුරේදී හොඳට හුඟම් දෙන්න අවධානය හුඟම් දෙන්න ඒ වෙලාවේ ගන්න තියෙන ප්‍රමාණයක් කොමාරි ඔළුවට දාගන්න. එතකොට කට්ටියට පාඩම් කරද්දී පාඩම් පටන් ගන්න වෙන්නේ 0 ලෙවල් එකෙන් නෙමෙයි. ඊට වැඩිය පොඩි යම් කිසි ප්‍රමාණයක් හරි කට්ටිය දන්නවා එතන. ඒක ක්ලාස් එක වෙලාවේදී මොනවද කරන්නේ? ටීචර් හොසර් කියලා දෙන දේවල් නිකන් අහන් ඉන්නවට වැඩිය එකතම් වැඩිය නෝට් එකක් ලියන්න එහෙම නැත්නම් කොලේක දැන් सर बोर्ड के अंदर देवा डायग्राम से अंदीन मम सामान्य करते हैं अभी पाठ बायोलॉजी रिसोर्स बुक के एक कोटास मम हाईलाइट करना एक समारत लिया देवा लिया मम मे ये कल प्रॉफिटेबल दीर कथ मत बयोगी तेरू मेरे मत तेगन देवा तीन मे सबजेक्ट का खाली गेन मेरे बयो गुड दाने अवश्य रिजल्ट हरी इलाक मैं कथाकरण स्टडी मेथड डेगन मम मनोद पावच कर नोट दिएट ये देवल ठीक कथाकरण थिंक मे वेदगत वाट गेलपेन दे गेलपेन मे मेथडे उदाहरण इध ममत उदागते रिसोर्स बुक विराई मम पाड़ते रिसोर्स बुक विराई इट पे मम उत्तर लिया उदागते रिसोर्स बुक पॉइंट इधट
තමන් පාඩම් කරන්න ෆික්ස් මොකක් හරි නෝට් එකක් තියාගන්න එක වැදගත් මොකද එකක් තමන්ගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු වෙනවා මේ මොකද මේ එකම දේින් නැවත නැවත පාඩම් කරන්න තියෙන ඒතකොට ටික ටික මුලින්දම ටික ටික පාඩම් කරන් ගියාට පස්සේ අන්තිම වෙද්දි මේ ඒ ටික අතර මතක හිටනවා ඉක්මන් ඉක්මන්ට මම යොදාගත්ත මෙතඩ් එක මම මේ විදිහට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් දැන් අපි උදාහරණයක් ගමු අපි ඉගෙන ගන්නවා පෙනහළු වාතනය වීමේ යන්ත්‍රනේ සත්වයා පාඩමේ මේ තියෙන එක කොටසක්නේ ශ්වසනය පාඩමේ තියෙන එක ඉතින් පෙනහළු වාතනය වීමේ යන්ත්‍රණය මම ක්ලාස් එක හෝ මේ ඉස්කෝලේ ඉගෙන ගත්තට පස්සේ මම ඒ වෙලාවේ කලින් කිව්ව විදිහට ටෙන්ටිව්ලි අහන් හිටියා ඒක අවබෝධ කරගත්තා ඊට පස්සේ මම මේ දැන් මෙතෙන්දී ස්පෙසිෆිකලි කියන්නේ මම පාඩම් කරේ කොහොමද කියන එක ඉතින් දැන් මේක යාන්ත්‍රණයක් නිසා අත්‍තරම මේක ලේසි එක පොඩි ලොජික් එකක් තියෙනවා ඒත් හැම දෙයකටම මේ මෙතඩ් එක ඇප්ලයි කරන්න පුළුවන් කට්ටියට මම රිසෝස් බුක් එකේ අදාළ කොටස මුලින්දාකට කියෙව්වා ඊට පස්සේ අවබෝධ කරගෙන මේ කී පොයින්ට්ස් තියෙනනේ ඒ කී පොයින්ට්ස් ටික විතරක් අර අපි කියන බයි හાર્ට් කරන ඊට පස්සේ රිසෝස් බුක් එකේ පැත්තකින් තියලා ටික වෙලාවකින් දැන් පාඩම් කරලා ගමම් අලුත නැතුව මම කරේ පොඩි වෙලාවක් හිටියා මේ අර අපේ මෙමරි කර්ව් එක එහෙම නැත්නම් මතකය ටික ටික නැති වෙලා මේ මතක ටිකක් අඩු වෙනකන් ඉඳලා ඊට පස්සේ මම කොලයක් අරගෙන ප්‍රශ්නයක් ඇදුවා පෙනාලු වාතන වීමේ යන්ත්‍රණය වැදගත්කම පැහැදිලි කරන්න. ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් හදලා ඒකට උත්තරේ විදියට මම අර රිසෝස් බුක් එකේ තියෙන පොයින්ට්ස් ටික මගේ ඕඩර් එකකට මගේ පිළිවෙලකට හදලා මම ඒකට ටයිම් ගාල උත්තරයක් ලියන සාමාන්‍යයෙන් ඔයගේ යන්ත්‍රණයක ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් 15 to 30 minutes නේ යන්. එතකොට ඒ අදාළ විදියට ටයිම් ගාලා තමයි මම ලියන්නේ. ඊට පස්සේ මම මගේම විදියකට නම දැන් මේක ලියන්නේ. ඊට පස්සේ මම චෙක් කරනවා මොනවද මට අතපහුව වෙච්ච පොයින්ට්ස් කියලා. වැරදි විදියට ලිය වෙච්ච දේවල් කරෙක් කරලා අර නෝට් එක තියාගන්නවා මේ ඉස්සරහට රිෆර් කරන්න. ආපහු මම කරපු දෙයක් තමයි දැන් ඉතන මම උදේ යම් මොකක් දවසක උදේ වරුවේ තමයි මේ ඔය පෙනාලු වාතනීය මේ හඳුනි කරේ මේ පාඩම් කරලා ප්‍රශ්න ලිව්වේ ඊට පස්සේ දැර ආප පොඩ්ඩක් කටුවට ඉක්මනට ලියන්න උත්සාහ කරනවා මේ පොයින්ට්ස් එක මතකද කියලා ඒ වගේ හැම එකටම යොදාගත්තේ නැහැ මේකට මේ ඒ කියන්නේ මේ අර ආපහු රිපීට් මේ රිපීට් ඇලි බලන එක වැදගත් කොටස් වලට මම මේ ක්‍රමයේදී දිගටම වගේ යොදාගත්තා ඊළඟ ටිප් එක විදිහට මම දෙනවා මේ කොහොමද එසේ পেපර් එක ගොඩ දාගන්නේ කියන එක. ඒක ගොඩක් මේ බයෝ කරන ළමයින්ට තියෙන ලොකුම අවුල තමයි මේ එසේ পেපර් එක ගොඩ දාගන්නේ කොහොමද කියන එක. මෙන්න මේ කියන දේවල් වලට මට හොඳම විසඳුම වෙලා තිබ්බේ මම අර යොදාගත්ත ස්ටඩින් මෙතඩ් එක. ඒ විදිහට දැන් මම අර මේ ටිප් නම්බර් 2 එකේදී විස්තර කරපු මේ මෙතඩ් එක මම මුලින් ඉඳන්ම අග වෙනකම් බයෝ සිලබස් එකේ හැම පාඩමකටම යොදාගත්තා. මොලිකියුලර් මෙතඩ්ස් වලට පවා හැම එකක්ම වගේ මම පාඩම් කරනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් විදියට මමම ප්‍රශ්නයක් ලියලා මම ඒකට උත්තර ලියනවා. උත්තර ලියලා කරෙක් කළා ඒ විදියට මෙමරි එකට දාගත්ත ඒ ආකාරයට. සම්පූර්ණ සිලබස් එක කවර් වුණාට පස්සේ ඇත්තටම එසේ එකට කියලා විශේෂම ලෑස්ති වෙන මට දෙයක් තිබෙන්නේ නැහැ. ඒතකොට එසේ পেපර් එකට මම තව කරපු දෙයක් තමයි পেපර්ස් වල දැන් අපිට නම් පාස් পেපර්ස් කියලා දෙයක් තිබ්බ නැහැ අපි කෙලිම නිව් සිලබස් මේ ලියන්න වෙච්ච නිසා එතකොට අපිට මොඩල් পেපර්ස් සෙට් එකක් තිබ්බා පළාත් වලට අදාළ විවිධ ස්කෝලර් වලින් වාර විභාග পেපර්ස් අදලා තිබ්බා ඒව සමහරක් ඒවම එකතු කරගෙන ස්ටඩි කරා එතකොට මේ මෙහෙම পেපර්ස් කීපයක් එකතු කරගෙන මේවයි තියෙන බයෝ එසේ ක්වෙස්චන්ස් අපි මම ලියාගත්තා ඉතින් මම සම්පූර්ණම මේ ප්‍රොසෙස් එක හැම පාඩමකටම කරා. එතකොට අපිට අන්තිමේදී ලැබෙනවා මේ විභාගෙට අපි A level විභාගෙට එන්න පුළුවන් කියලා හිතන රචනා ප්‍රශ්න සෙට් එකක් හැම පාඩමකටම. ඉතින් ඔනේ රචනා ප්‍රශ්න සෙට් එක අනිවාර්යයෙන්ම මේ ලියලා තමයි ගියේ A level විභාගෙට කලින්. එසේ পেපර් එකට නිසා අවුලක් වුණේ මම ප්‍රැක්ටිස් වෙලා ගියපු ප්‍රශ්න ටිකක් තමයි ආවේ. එක ප්‍රශ්නයක් විතරක් මට ඒ වෙලේ හිතලා ලියන්න උනා. ඒකත් ලොකෝ ගොඩක් උනේ. ඉතින් මේකත් එක්කම දැන් ආපු
පොයින්් දැන් ආපු කතාවක් නේ හිතලා ලියන ප්‍රශ්න කියන ඒවා මොකක් හරි යාන්ත්‍රණයක් හරි මොකක් හරි විස්තර කර ඒ විදිහටම මතක කරලා ලියන එක සාපේක්ෂව ලේසි අර හිතලා ලියන ප්‍රශ්න ආවට පස්සේ සාමාන්‍ය ළමයි අවුල් කරගන්නවා මොකද විවිධ විවිධ තැන් වලින් පොයින්ට්ස් අරගෙන ටයිම් එකකට කන්සන්ට්‍රේට් කරලා ලියන්න ඕනේ එතකොට අන්න ඒ ස්කිල් එක සෑහෙන්න ඩිවලොප් කරන්න ඕන මුලින්ද මුලින් පළවෙනි සැරේ ලියන්න බලන් ඉන්න කට්ටිය ඉන්න ඇති නැත්නම් ආපහු ලියන්න බලන් ඉන්න කට්ටිය ඇති ඒකට මේ ලැබෙන කාලෙන් දැන් තාම අලුත මේ ලැබෙන කාලෙන් කොහොම හරි බයෝ වලට ඔය කියන විදිහ පොඩි මෙතඩ් එකක් හදාගන්න එසේ ප්‍රශ්න ගොඩ දාන්න අනිත් දැන් මම ගොඩක් තන එක තමයි මේ ළමයි යාළුවෙම ලියන්න කම්මැලි ප්‍රශ්න ලිවීමෙන් තොරව එසේ පේපර් එක ගොඩ දාන්න අපිට හැකියාවක් ඒත් එක්කම දැන් මම අර කලින් කිව්ව විදිය මගේ ස්ටඩි මෙතඩ් එකට මම හැම කොටසක් මගේ කව කරා කියලා කිව්වනේ ඒ කව කරලා හදා මම ලියපු කොළ සෙට් එකක් තිබ්බ එතකොට මම ලියපු උත්තර සෙට් එක ඒව මම ෆයිල් කරලා හරියට හදලා තිබ්බේ විභාගයට මාස 3 මාසයක් තියලා මම ගියේ මේ රිසර්ච් බුක් එකවත් මේ වැඩිපුර ගියේ මගේ නෝට්ස් මම ලියපු උත්තර ටික ඒක ඔයාලා කරලා බලන්න මාරම ඒසි මාරම ස්ට්‍රෙස් නැති වැඩක් තමන් කලින් ලියපු උත්තරයක් නැවත බලන එක ඊළඟ ටිප් එක විදිහට MCQ ගොඩ ගන්න විදිය ගැන කියන්න හිතුණා ඉතින් මගේ විදියට ගත්තදී මම MCQ වලට වෙනමම කියලා ලෑස්ති වුණේ නැහැ අපිට MCQ එහෙම ලොකෝට තිබෙත් නැහැ කලින් කරන්න ඉතින් දැන් එහෙම නැහැ දැන් මේ අවුරුදු කීපයක් ගිහින් තියෙනවා දැන් ඔකටීට පාස් පේපර්ස් තියෙනවා මොඩල් පේපර්ස් තියෙනවා ඉතින් ඒ MCQ කරන්න දැන් මම මගේ ස්ටඩි මෙතඩ් එකට අනුව ගොඩක් මම ලියලන දේවල් මත තියාගත්තේ හැබැයි හැම එකක්ම එහෙම ලියලා මත තියාගන්න බැරි දේවල් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ අපි කියන්නේ අර ගිරව දාලා කටපාඩම් කරන්න ඕන දේවල් ඉතින් ඒව තමයි ගොඩක් වෙලාවට මේ MCQ වල මේ චෙක් කරන්නේ නේද ඉතින් ඒ MCQ වල චෙක් කරන දේවල් අපි ఐడెంటిఫై කරගන්න ඕන ඒක කරන්න හොඳම දේ තමයි පාස් පේපර්ස් කරන එක ඊළඟට මොඩල් පේපර්ස් බලන එක ඒ විදියට අර විශේෂයෙන්ම MCQ වලට අහන්න පුළුවන් දේවල් ටික වෙනමම බරක් දාලා කොහොම හරි ඔයාලා කවර් කරගන්න දැනගන්න ඕන මොකද MCQ plus essay තමයි සම්පූර්ණ රිසල්ට් එක එන්නේ essay තු තියෙනවා ඉතින් MCQ එක කියන ගෙඩිය පිටින් ලකුණු ලැබෙන එකනේ ඒ නිසා කොහොම හරි MCQ වලට උපරිම ලකුණු ගන්න try කරන්න ඕනේ මම 50 48ක්ම තිබ්බා මේ දෙයක් ෂුවර් නැතිල මොකයි අකතයලා මුසින් නැ මම කරුණා ඉතින් මගේ විදි මම MCQ වලට කියලා විශේෂයෙන් ස්ටඩි උන්නේ ස්ටඩි කරේ නැහැ අර විදිහේ මගේ මෙතඩ් එකට මම ගියා ඊට අමතරව ගිරව දාලා පාඩම් ගන්න ඕන දේවල් ටික එහෙම කරා ඒ ටික මට සමනේ කඩපාඩම් කරන විදියට කරන්න මට අමාරුයි මම සමහරලාට ඒ වගේ මේ බිත්ති ගැහුවා ෂෝට් නෝට් හැදුවා සමහර ඒවා මම කියලා ඒක කියන එක රෙකෝඩ් කරලා ඒක යන ගමන් මේ පාර යන ගමන් එහෙම හාහා ගියා සමහර ඒවා ඔළුවට යන ගමන් ඒ වගේ මොකක් හරි මෙතඩ් එකකින් අර ගිරව දාලා පාඩම් කරන සෙට් එකකුත් කරගන්න අර ලියලා මත තියාගන්න පුළුවන් දේවලුත් කරගන්න එතකොට අපිට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කිසි බයක් නැහැ නේතුව මොකද ෆිසික්ස් හෝ කෙමිස්ට්‍රි අමාරු කෙනෙක් වුණත් මේ මෙඩිසින් සිලෙක්ට් වෙන්න සහ තමන්ගේ අවශ්‍ය රිසල්ට් එකට යන්න ගොඩක්ම මේ ලේසි බයෝ ස්ටේබල් තියාගත්තා මොකද බයෝ කියන්නේ බයෝ ගොඩ දානවා කියන එක සම්පූර්ණයෙන්ම තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් තමන් ලිව්වොතින් තමන් මහන්සි වුණොතින් අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න පුළුවන් ටිප් නම්බර් 5 ෆයිනල් ටිප් එක විදිහට මම කියන්න ආවේ ටයිම් මැනේජ්මන්ට් එක ගැන ඉතින් පේපර් එක ගැන කතා කරද්දී තමන් කොච්චර පාඩම් කරලා ගියත් තමන්ට හොඳ කන්ෆිඩන්ස් එක තිබ්බා තමන් කොච්චර ප්‍රැක්ටිස් කරලා ගියත් ටයිම් මැනේජ්මන්ට් කියන එක නැති වුණොතින් කැළවීමක් තමයි තියෙන්නේ ඉතින් කොහොමද ටයිම් මැනේජ්මන්ට් හදාගන්නේ ඒක ඔයාලට කරන්න පුළුවන් පේපර් එක අරගන්න පේපර් එක ස්ට්‍රක්චර් එක අරගන්න හරියට ස්ට්‍රක්චර් එක මේ අවබෝධ කරගන්න MCQ වලට කොච්චර වෙලාවක් ලැබෙනවද ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් සහ එසේ වලට කොච්චරක් ලැබෙනවද ඒ අනුව ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයකට කොච්චරක් කාලයක් වෙන් කරන්න පුළුවන්ද එසේ ප්‍රශ්නයකට කොච්චර කාලයක් වෙන් කරන්න පුළුවන්ද
ඔය දේවල් අප්ඩේටඩ් තොරතුරු වල හොයාගන්න. ඔයාලට ඒක හොයාගන්න පුළුවන් ලේසියිනේ. ඒ විදියට කරලා අපි හිතමු දැන් එසේ ප්‍රශ්නකට විනාඩි 30යි තියෙන්නේ. විනාඩි 30 අපි ටාගට් කරන්න ඕන විනාඩි 25න් අර සම්පූර්ණ ප්‍රශ්න ලියන්න. විනාඩි 25න් ලියලා විනාඩි 5ක් කොහොම හරි ඉතුරු කරගන්න ඕන අපි ඊළඟ ප්‍රශ්නට යන්න. ටයිම් මැනේජ් කරලා පේපර් එකේ එවෙලි ලියන විදිය ඒක මාර ස්කිල් එකක්. ඒක ඩිවලොප් කරන්න ඕන පේපර් විභාග ස්ට්‍රෙස් එක යටතේම ලියලා. ඉතින් ඒ ගැන සම්පූර්ණ වෙනම සිද්ධියක් ඒක කියන්න ට්‍රයි එකක් දෙන්න වෙන වීඩියෝ එකකින්. තව හදා ගන්න ඕන ස්කිල් එකක් තමයි වේගෙන් ලියන එක. සාමාන්‍යයෙන් පෑන අල්ලන විදියක් තියෙනවා. ඊට පස්සේ ලියන වේගය හදා ගන්න ඕන. ලියන වේගය හදා ගන්න නම් අනිවාර්යෙන් ලියන්න ඕන. එදාට විභාග මේ තමන් රචනා ප්‍රශ්න කියන පළවෙනිම එක විභාගය වුණා තින්නම් මේ කවදාවත් ඔන රිසල්ට් එකට යන්න රිසල්ට් එකට යන්න වෙන්නේ හම්බෙන්නේ නැහැ. මේ ඉඳන් ඊට කලින් ලිය ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕන. ඉතින් මේ සාමාන්‍යයෙන් මට පේපර් එකක් හම්බුනට පස්සේ මම එසේ ප්‍රශ්න එවැනි බලද්දී සාමාන්‍යයෙන් සමහරලාට ගොඩක් කලින් තමයි ඒ පාඩම් කරලා තියෙන ළඟදී පාඩම් කරන්නේ නැහැ. ඒ වුණාට අර මගේ මෙතඩ් එකේ තියෙන හොඳනම් අපරි මේ ක්වලිටි එකක් නිසා පෑන අරගෙන ලියන්න ගත්තට පස්සේ අර මේ සේරම් පොයින්ට්ස් මතක් වෙනවා. මොකද ලියලා තමයි මේ කියන්නේ මම ලියන එකත් එක්කනේ මගේ මොලේ සම්බන්ධ වෙලා තියෙන මෙමරි එක. ඉතින් ලියන්න ගත්තට පස්සේ අපෝ සේරම් මතක් වෙනවා. වල කරලා බලන්න අද්දිටි ප්‍රත්‍යක්ෂයි මේ ගොඩක්ම ලොකු වෙනසක් වේවි මේ මෙතඩ් එක යොදාගත්තේ. හරි ඔටික තමයි මට කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන්. ඉතින් ඒ ලෙවල් වලට මම වැඩ කරපු විදිය සහ මගේ යාළුවෝ වැඩ කරපු විදිය ආශ්‍රේ වීඩියෝ සීරීස් එකක්ම අරන් ඉන්න මේ මගේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් මේ හෙමිඩේ ටිකක් අරන් ඉන්නම්. ගැටේ දිගටම channel එකත් එක්ක ඉන්න වීඩියෝ කොහොඳයි නම් ලයික් කරන්න, subscribe කරන්න, channel එකට share කරන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණොත් මේ ඔයාලගේ යාළුවන්ට මොනාරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් මම මේ channel එක කරන එකේ ප්‍රයෝජන වෙන්නේ ඔයාලා මේ channel එකේ videos වලින් මොකක් හරි ප්‍රයෝජනයක් කරගෙන ඔයගොල්ලන්ගේ educational පැත්ත සහ social පැත්ත successful වෙනව නම් තමයි. එහෙනම් ඊළඟට හම්බුමු. Peace.